සබ දවසක් වයා ලහැමෝටම. ඉතින් අද වීඩිය එකෙන් කතා කරන්නේ හදිසි අවස්ථාවකදී අනවශ්‍ය ගැබ් ගැනීමක් වලක්වන්න භාවිත කරන පොස්ටිනෝ ටැබ්ලට් එක ගැන. කොහමද මේ පොස්්ටිනෝ හරියටම පාවිච්චි කරන්නේ සහ පොස්්ටිනෝ බිව්ම එන අතුරුවාබාද ගැන පැහැදිලිවා අපි කතා කරමු. එකටම විශේෂයෙන්ම කියන්න ඕනි මේ පොස්්ටිනෝ කියන්නේ ඉමජන්සි උපත්පාලන ක්‍රමයක්. අනා රක්සිත වල්ලිංගිකව යදිලා හදිසිම අවස්ථාවකදි විතරයි මේක පාවිච්චි කරන්න ඕන. ඒකට හේතුවත් කියන්නම් දැන් මිතුරි වගේ ටැබ්ලට් වල තියන ඊස්ත්‍රජන් සහ ප්‍රජෙස්ටරෝන් ලෙල් එක ගොඩක් අඩුයි. මේ පොස්්ටිනෝ කියන්නේ පොජෙස්ටරෝන් හෝමෝන් එක විතරක් තියෙන ටැබ්ලට් එකක්. මේ පොස්ටිනෝ එකේ ප්‍රජෙස්ටරෝන් වෙවල් එක අනිත්තේවට වැඩිය ගොඩක් වැඩි. අන්න ඒක නිසා හදිසිම අවස්ථාවකදි භාවිතා කරනව ඇරන්න මේ පොස්ටිනෝබෝන එක පුරුද්ධක් විදිහයට කරන්න එපා. ඔයාල දන්නවා පොස්ටිනෝවන් සහ පොස්ටිනෝට කියල වර්ග දෙකක් තියෙනවා පොස්ටිනෝවන්න එකේ තියෙන්නේ එක ටැබ්ලට් එකයි පොස්ටිනෝට එක ටැබ්ලට් දෙකක් තියෙනවා මේ පොස්ටිනෝ වර්ග දෙකම එකවගේ හොඳයි හැබැයි පොස්ටිනෝ වන්න එක බියව්වම අවධානම පොඩ්ඩක් වැඩි මොකද බියව්වට පස්සේ වමන එහෙම ගියොත් ඒ බීපු එකනොත් වැඩක් නැති වෙනවා පොස්ටිනෝට එක අවධානම පොඩ්ඩක්කඩුව බ්ල් එකක් යෙන නිසා පොස්්ටිනෝ වන්න එක ගන්නවද පස්ටිනෝටූ එක ගන්නවද කියලා ඒක ඔයාලගේ තේරීමක්. හරි දැන් පොස්්ටිනෝ කොහොමද හරියටම බොනවිදිිය ගැන කතා කරුම් එකටම පොස්්ටිනෝ වන්න එක කොහොමද බොන්නේ. අනාරක්ෂිතව ලිංගිකව එකතුවෙලා පෑ හැත්ත දෙකක් යන්න කලින් පොස්ටිනෝ ටැබ්ල් එක බොන්න ඕනි පෑ හැත්ත දෙකක් තිබ්බට ලිංගිකව එකතුවීමෙන් පස්සේ පුළුවන් තරං ඉක්මට මේ ටැබ්ලට් එක ොන්න ඕනි මේ ටැබ්ලට් එක බොන්න පරක්ක කරන්න කරන්න මේ ටැබ්ලට් එකෙන් දෙන්න ඉෆෙක්ටියවුන එක අඩුවෙනවා මේ පොස්ටිනෝවන්නගේ එක ටැබ්ලට් එකයින තියෙන්නේ ඉතින් මේක බිව්වට පස්සේ පෑ දෙකටවත් කලින් වමන ගියොත් අනිවාරේම තව අලුත් පොස්ටිනෝවන් ටැබ්ලට් එකක් බොන්න ඕන මොකද කලින් බියව්පයගේ කිසිම ප්‍රතිඵලයක් නැති වෙනවා වමන ගියොත් එහෙම වමන යන්න නැතිවෙන්න හිස්බඩට නැතුව කිරිවීදුරුවක් එක්ක වගේ පොස්්ටිනෝ එක බොන්න රි දැන් කතාරමු පොස්ටිනෝට කොහොමද නිවැරදිව බොන්න. මේකෙදත් ලිංගිකව එකතු වුණට පස්සේ පෑ හැත්ත දෙක් ඇතුළත පලවිනි ටැබ්ලට් එක බොන්න ඕනි. ටැබ්ලට් දෙ එකක් තියෙනවන මේ පොස්ටිනෝට එකේ අර පෑ හැත්ත දෙකක් ඇතුළත කිව්වට පුළුවන් තරං ඉක්මනට ඔයාලා පලවිනි ටැබ්ලට් එක බොන්න. මෙහෙම පලවිනි ටැබ්ලට් එක බි්වට පස්සේ පෑ දොලහකින් දෙවිනි ටැබ්ලට් එක බොන්න ඕනි. හරි මතක තියාගන්න මාසකට එකක් වගේ මේ පොස්්ටිනෝ ගත්තටකමක් නෑ. වැඩිපුර පාවිච්චි කරන්න යන්න එපා වැඩිපුරභාවිතයෙන් ඔයාලගේ ශරීරයට අහිත කරයි. හරි මේ පොස්ටිනෝවන් සහට ඕනොමෆාමසියක තියෙනවා. අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදුවෙන්න කලින් පුළුවන්තරංඉක්මනට පොස්ටිනෝවන්න එකක් හරි පොස්ටිනොට එකක් හරි පාමසියෙන් ගන්න. තව දෙයක් කියන්නම් මේ පොස්ටිනෝ කියන්නේ ඇබෝෂන් රක් එකක් නෙවෙයි ගොඩක්කයි වැරදියට තමයි හිතාගෙන ඉන්නේ ගප්සා සිදුකරන රග්ග එකක් නෙවෙයි මේක මේකත් උපත් පාලන රග්ග එකක් කලලයක් ඇතිවෙන්න දෙන්නෙ නෑ ඩිම්බේක සහ ශුක්‍රාණෝක සංසේචනය මේකින් නවත්තලා දාමා. හරි අවසානයට කතා කරම පොස්ටිනෝ බිව්ුවම මොනාදෙන අතුරු ආබාද සමහරවෙලාවට ඔයාලගේ ඔසප්චක්‍රේ වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් වෙනස්කම් කියන්නේ ඔසබ්බීම නියමිත දිනට වඩා හලි හෝ පස්සේ සිද්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව ඔසපපීමේදී ගලා යන රුදිර ප්‍රමාණය අඩු හෝ වැඩි වෙන්න පුළුවන්. වේදනාවත් වැඩි වෙන්න පුළුවන්. මීට අමතරව අතුරුවාබාධ විදියට බඩරිදීම වමනෑම සහ පියයුරුවල වේදනාව වගේ දේවල් එන්න පුළුවන්. හරි මේ වීඩියයකෙන් ඔයා ගොඩක් කළුද්දේවල් දැනගන්න ඇති පුංචිල්ලීම තියෙන්න්නේ සබස්කරයිප් කරන්න බෙල්ලායිකන්න එකක් තිික් කරන්න அත් විඩියoක, ක්මට හා මු. හැමෝටම குla.